மேவேலாவே பிரமிழ் தமாய். ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 344ක්. එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 41කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව 420ක්ව පැවති මෙහි නව මිල වන්නේ රුපියල් 379ක්. මේ අතර සුපිරි ඩීසල් මිලද රුපියල් 22කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 355ක්. කෙසේ වෙතත් ලංකා සුදු ඩීසල් මෙන්ම භූමි තෙල් මිල ගණන් පැරණි මිල ගණන් යටතේම පවතින බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත්තේ. එමෙන්ම සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC සමාගම මෙන්ම සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් අමුන් ප්‍රවාහන සේවා සංගමේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි පවසන්නේ පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට මේ මොහොතේ හැකියාවක් නැති බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් නෙමේ සුපර් ඩීසල් තමයි සංශෝධනය වුණේ. එම නිසා අපිට හැකියාවක් නැහැ මේ අවස්ථාවේ මිල සංශෝධනයට යන්න. මොකද අපි 99%ක්ම මේ සුදු ඩීසල් පාවිච්චි කරන්නේ. ඉන්ධන මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. කිසිම බලන්න දැන් මේ වඩු නැ කියලා කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ තියෙන ශිෂ්ප්‍යාපාස් ගණන් බැලුවාම අයර් නෑ. අනිත් ඉස්සර වගේ රුපියල් 100 කාරය තමයි සුගහ කරලා යන්නේ. ඒකට මදි මහත්යත් චන්දින්ද දන්නෙත් නෑ නේ චන්දේ ටාගට් කරලා. සහනේ මදි ඊට වැඩි වේදන්නේ. අඩුවෙච්ච ගන්නම් මදි. බර ගාණක් වැඩි වෙලා 11 අඩු නැහැ කියන එක දැනෙන්නේ නැහැ. හරි අමාරු තත්ත්වයක් ඉතින්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education රුපියල් 11න් අත මොනවද කන්න බලන් උනේ එක වඩ එකක්වත් ගන්න බැහැ. ඉලක්ෂණ එක ඔක්කොම ඉවරනම් පස්සේ බලය අතර ගත්තෙන් පස්සේ ඒ ඔක්කොම ඉවරයි. සුමේ සුම්. ත්‍රිවි ලයර් ගන්න දාම ඕම තමයි තියෙන්නේ. අඩු වෙන්නේ නැයි 10ක් අඩු වුණා කියලා ලයර් එක අඩු කරන්න බෑනේ. මාද මාත්‍ය රුපියල් 11 මොනා කරන්නද කියන්නකෝ. 50කින් විතර වැඩි කරලා 11කින් විතර අඩු කරනවා. ඒක තමයි වාසිය. අද හොඳට දිනා හෙට ආයෙ වැඩි කරනවා. බෝලේ බෝලේ වස්සන්නේ අපිට. අපි හවුෙන්න නරකයි බොරු වැඩ වලට. 100 ගානකින් වැඩි කරලා රුපියල් 11කින් අඩු කරලා පුදුම සතුටක් ආණ්ඩුව ගැන තියෙන්නේ. ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ ඈ. මේ අතර වාර්ෂිකව සිදුවන බස් ගාස්තු සංශෝධන අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද පස්වරුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිතයි. අඩු වූ ඉන්ධන මිලද සැලකිල්ලටගෙන මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට සූදානම් වන බවයි ඊයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කළේ. සිකුරාදා අපිත් එක්ක ගතා වුණේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් හිටියා. ඉන්ධන මේ අවස්ථාවේදී අඩු වුණොත් අපි ඒක ඉදිරියේදී සලකා බලනවා. මේ බස් ගාස්තු ජූලි 1 වෙනිදාට අඩු වෙච්ච එක ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් අමරයට වැඩිය වුන් තීරණයක් කරලා තිනවා මේ අද දිනේ ඩීසලුත් සලකා බලන්න ඕන කියලා. එවැනි ක්‍රියාදාමයක් ආවොත් එහෙම ඉදිරියේදී බස් අතර මැඩ වජන සිදු වෙයි. මේ අම්මාකර සුළු ප්‍රමාණයකින් ඩීසල් අඩු වුණොත් ඒක අපි මේ වෙලාවේ ගණනය කරන්න කටයුතු කරන්නේ නැහැ. විශාල ප්‍රමාණයකින් ඩීසල් අඩු වුණොත් ඒ සාහනේ අපි ජනතාවට ලබා දෙන කටයුතු කරනවා. කෙසේ වෙතත් බස් ගාස්තුව ක්‍රියාත්මක වෙන්නේ දින දෙකකින් වගේ තමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.